මා කඳුරේ මදුෂ්. මා කඳුරේ මදුෂ් කියන්නේ බරපතල ගණයේ අපරාධකරුවෙක්. පරපතල ගණයේ සූක්ෂම අපරාධ සංවිධාන කරන්නේ. ඒ කියන්නේ කෙටියෙන් කිව්වොත් මදුෂ් කියන්නේ හොඳ මොලයක් තියෙන චරිතයක්. එවැනි පුද්ගලයන්ට තමයි සූක්ෂම සැලසුම් කරන්නයක් කරන්න පුළුවන්. ඉතින් මදුෂ් පිළිබඳ මෙහෙම නිර්වචනයක් දෙන්නේ සංවිධාන අපරාධ විෂය භාර නියෝජ්‍ය පොලිස් ප්‍රති ප්‍රියන්ත ජයකොඩි මැතිතුමා. ඔහු සංවිධාන අපරාධ සම්බන්ධව අධ්‍යක්ෂ බහුල නියෝජ්‍ය පොලිස් ප්‍රතිධුරය ගොවන්නේ. ශ්‍රී ලංකාව තුළ මදුෂ් මුල් වරටම අත්අඩංගුවට පත්වන්නේ 2005 ජූලි මාසේ 25 වෙනිදා. ඒ ලංකාව තුළ අත්අඩංගුවටගත් පළවෙනි සහ අවසාන අවස්ථාව. පසු 2005 සිට 2011 දක්වා කාල පරිච්ඡේදය තුළ ඔහු රිමාන්ඩ් බන්ධනාගාරගත කෙරෙනවා. අවසානයේ මදුෂ් 2011 විදේශගත වුණා. නියෝජ්‍ය පොලිස්පතිතුමන් සඳහන් කරනවා මෙම ගැටලුව තුළ මෙම සමාජ තත්ත්වය තුළ සමාජ විද්‍යාත්මක ඇසින් බලද්දී ඔහුගේ මව වියයාම යම් මට්ටමකට බලපෑමක් ඇති කරන්න ඇති කියා. ඔහු ඉතාම පැහැදිලිවම කතා කරනවා ප්‍රධාන පෙළේ ඝාතකයෙක් මත්කුඩු ජාවාරම් කරුවෙක් සූක්ෂම අපරාධ සැලසුම් කරන්නේ. එයයි මදුෂ්ගේ නිර්වචනය. ඔහුගේ අදහස නම් මදුෂ් පසුපස ප්‍රබල දේශපාලන චරිතයක් නැති බව. මොකද මැතිවරණ කාලවලට මේ වගේ පුද්ගලයන් යම් යම් දේශපාලන පුද්ගලයන්ට මුදලින් උදව් කරනවා. තවත් වැදගත් කාරණයක් විදිහට පෙන්වන්න පුළුවන් ශානි අබේසේකර සහ මදුෂ් සම්බන්ධයක් තියෙනවා කියලා. මොකද අවුරුදු එකහමාරක් CID විමර්ශනයකින් පසුව කිසිවක් හොයාගෙන නැත්තම් ඒක අතිශය ප්‍රබල ගැටලුවක්, අතිශය සෝචනීය තත්ත්වයක් පොලිස් දෙපාර්තමේන්තුව පැත්තෙන් බලන කලයි. අපි නම් හිතන්නේ මේක පොලිස් දෙපාර්තමේන්තුවටම කරපු නිගාවක්, කළු පැල්ලමක්. පස්සේ මදුෂ්ව CID එකෙන් මාරු කරනවා CCD. ඉතින් CCD මාරු කරන සාමාන්‍ය කාරණේ ලෙස මෙම නියෝජ්‍ය පොලිස්පතිතුමන් දකින්නේ, ප්‍රියන්ත ජයකොඩි මැතිතුමන් දකින්නේ කොළඹ ආශ්‍රිත මද්‍රව්‍ය ජාවාරම් ප්‍රබල ලෙස විමර්ශන කටයුතු කරන ප්‍රබලතම ආයතනය තමයි CCD. ඒ නිසා මදුෂ්ව එතනට මාරු කරා කියන දේ තමයි ඔහු කියන්නේ. තවත් විශේෂ කාරණයක් දෙස අවධානය යොමු කරද්දී මදුෂ් වෙනුවෙන් යම් නීතිඥයෙක් පෙනී සිටිනවා. ඔහු නීතිඥ ජාලිය සමරසේකර. මදුෂ් හේරහා ප්‍රථමයෙන්ම නඩුවක් පවරනවා ශානි අබේසේකරට විරුද්ධව. පසුව කිසිදු කාරණයක් නැතුව මදුෂ්ගේ නඩුව ඉල්ලා අස්කර ගන්නවා. ඉතින් ඒකටත් කුමන හෝ ගැටලුවක් තියෙන්නම වෙනවා. ඉතින් මේ සියලු කාරණාවලින් කියන්නේ, සියලු චෝදනාවලින් කියන්නේ පොලිසියට එරෙහිව යම් චෝදනාවක් පවතින බව, පොලිසියේ ගෞරවයට හානි වූ බව. මොකද මේ වෙනකොටත් මද්රවේ නාකොටික්කගේ 14 දෙනෙක් අදටත් රක්ෂිත බන්ධනාගාරගත කරලා තියෙනවා. ඉතින් නියෝජ්‍ය පොලිස්පතිතුමා වැඩිදුරටත් කියන්නේ මෙවැනි කාරණා සඳහා කටයුතු නොකිරීම අනිත් පැත්තෙන් බලද්දී එම වැරද්දට අනුබල දීමක් විදියටයි ඔහු දකින්නේ. මදුෂ් මෙරුවා කියන දෙයට සමාජයේ මගින් යම් කතිකාවතක් ගොඩනැගෙද්දී මෙතුමා ඉතාම පැහැදිලිව කියනවා ඒ කාරණේ පිළිබඳ ඔහුට පිළිතුරක් දෙන්නට බැහැ. ඒ අධිකරණය මගින් දිය යුතු පිළිතුරක් කියා. ඉතින් අද වෙද්දී මදුෂ්ගේ මරණය සම්බන්ධව විශේෂ ගැටලු කිහිපයක් පැන්නගිනවා. ඒ අතරේ මදුෂ්ට වෙඩි තිබ්බේ කොහොමද, කොහේ ඉඳන්ද, කොච්චර දුර ඉඳන්ද තියෙන විශේෂම කාරණය තමයි මදුෂ්ගේ හිසට වෙඩි වදින්නේ කොපමණ දුර තියාද කියා. නියෝජ්‍ය පොලිස්පතිතුමන් කියනවා ඒක නොවැම්බර් මාසේ 11 වෙනිදා රජයේ රසපරීක්ෂක වාර්තාව අධිකරණයට බාර දෙනවා කියා. අතිශය වැදගත් කාරණයක්. ඇයි මේ අවස්ථාවට STF එක අරන් නොගියේ? ඇයි ආරක්ෂාව නොදුන්නේ? නිලධාරීන් 18ක් ගිහින් තියෙනවා කියන වගයි ඔහු කියන්නේ. ඉතින් ඒ අතරදී තවත් වැදගත් කාරණයක් අනාවරණය වෙනවා. එංගලන්තයේ වෙබ් අඩවියක් මදුෂ්ගේ ජීවිත අවදානමක් තියෙන බවක් දන්නනවා. ඒ මදුෂ් CCD මාරු කරපු වෙලාවේ. එයින් යම් තැනක ගම්ම වෙනවා මෙය ටෙලිනාට්‍යයක තිරපිටපතක් සැකසුවා දෝ කියා. තවත් වැදගත් කාරණා කීපයක් මතුවෙනවා. මදුෂ් විදේශගත වෙන්නේ වියජ පාස්පෝර්ට් එකකින්. ගැටලුව තියෙන්නේ කවුද පාස්පෝර්ට් එක හැදුවේ, වියජ උප්පැන්නේ හැදුවේ කවුද, ග්‍රාම සිල් සහතිකේ දුන්නේ කවුද. ඒ කිසිදු දෙයක් කිසිදු අවස්ථාවක සොයාගෙන නැහැ. පොලිසිය අවුරුදු එකහමාරක් මොකද කරේ? මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නිගා දෙන කාරණයක්. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මෙවැනි කාරණා මගහැරී තිබෙන බව සංවිධාන අපරාධ විෂය භාර DIG ප්‍රියන්ත ජයකොඩි මහත්මයා ප්‍රකාශ කරනවා. යම් අඩුපාඩුවක් සිදු වී ඇති බව. ඔහු සෑම විටම කියන්නේ මේ සියලු දේවල් ගොසිප් විදියට කියන්නේ නැතුව එම කාරණා සම්බන්ධයෙන් නීත්‍යානුකූල තත්ත්වයක් ආරෝපණය කළ යුතු බවයි. මෙවැනි කාරණා අප ඔලුප්පන්නේ මදුෂ් කියන චරිතයට සුදුහුණු ගන්නවත්,
මදුෂ් කියන චරිතය නිවැරදි කරන්නවත් නොවේ. පැහැදිලිවම මදුෂ් කියන්නේ සංවිධාන අපරාධකරුවෙක්, සූක්ෂම අපරාධ සැලසුම් කරන්නෙක්, වගේම ඝාතකයෙක්, ඒ වගේම මත්කුඩු ජාවාරම්කරුවෙක්, ලෝක ප්‍රසිද්ධ. සෑම් විටම ප්‍රකාශ කරේ මදුෂ්ගේ මිය යාම, මදුෂ්ගේ ඝාතනය ලංකාවට පාඩුවක් ලෙස දැක්වුවේ මත්ද්‍රව්‍ය ජාවාරමේ සුලබුලවත් හෙළි කර ගැනීමට නොහැකි තත්ත්වයක තමයි ඔහු මිය යන්නේ. මොකද අවුරුදු එකහමාරක කාලයක් CID තුල රඳවාගෙන ප්‍රශ්න කරත් ඔහුගේ ලද දෙයක් නැති බවයි අද සමාජයේ තියෙන කතාබහ. එම ප්‍රශ්නයට ඉදිරියේදී අධිකරණය තුළින් පිළිතුරු ලැබෙතැයි අප බලාපොරොත්තු වෙනවා. ඉතින් මෙවන් වූ කාරණා DIG ප්‍රියන්ත ජයගොඩි මහත්මයා ප්‍රකාශ කොට තිබෙන්නේ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම සමග තිබූ සංවාදයක බව අප සිහිපත් කරන්නෙමු.